අදාපියොබට කියන්න යන්නේ පැඩිමල් හිතකට පෙම් කර තරුණයන් දෙදෙනෙකුට අවසානයේ නොසිතූ විදියකට අත්ුණ ඉරණමක් ගැන. ඉතින් මෙන්න මේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. දසුන් කියන්නේ කෑගල්ල ප්‍රදේශයේ ජීවත් වූ සාමාන්‍ය පවුලක තරුණයෙක්. A-level exam අවසන් කර ප්‍රතිඵල ලැබෙනතුරු කාලයක් පුරාවට දසුන් කර රස්සාව තමයි ගාමන්ට් රස්සාව. මොකද ආර්ථික යතින් ගෙදර තිබුණු ප්‍රශ්න නිසා ගෙදරට වෙලා නිදහසේ ඉන්න පුළුවන්කමක් දසුන්ට තිබෙන්නේ නැහැ. මාස දෙකක් පමණ ගාමන්ට් රස්සාවට ගිය දසුන්ගේ හිතටත් ආදරේ ඇතුල් වෙන්න පටන් ගන්නවා. ඒ ගාමන්ට් එකේම සේවය කරපු ඔහුට වඩා වසරක් වැඩිමල් තරුණියක් නිසා. තමිල වුණත් මේ තරුණිය ඉතා රූමත් තරුණියක්. වසරක් වැඩිමල් වුණාට මොකද ඒ වයස් පරතරයේ දසුන් නම් අඹමල් රේණුවක තරම්වත් ගණන් ගත්තේ නැහැ. දසුන් කියන්නේ උසේ හැටියට මහත තලලු පාට මේ සේරම එක්ක කෙල්ලෙක්ගේ ඇස් වශී කරන්න තරම් ලස්සනකට උරුමකම් කියන තරුණේ. ඒ නිසාමද මන්දා අර දමිල කෙල්ලගේ හිතත් දසුන්ට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. අය නමින් මාධවි. කොහොම හරි කාලයක් ගත වෙනකොට දසුන් හා මාධවි අතර හරිම ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා. මේ ආදරය ගැන ගාමන්ට් එකේ නොදන්න කෙනෙක් නැති තරමටම හරි ශක්තිමත්ව ඒ ආදරේ ගොඩ නැගුණා. ඒත් දසුන් දැනගෙන හිටියේ නැහැ ගාමන්ට් එකේම තවත් පිරිමි ළමෙක් මාධවීට හිතින් ආදරය කරපු බව. දසුන් විතරක් නෙවෙයි මේ ගැන මාධවීවත් දැනගෙන හිටියේ නැහැ. මං උඹට හොඳ හිතින් කියන්නේ මාධවී එක්ක තියෙන සම්බන්ධය නතර කරපන්. නැත්තම් මං උඹවත් මරාගෙනයි මැරෙන්නේ. මම මැරුණත් උඹට යහතින් නම් ඉන්න අරින්නේ නැහැ. මාධවී මගේ. දිනක් දසුන්ගේ කමීසෙන් අල්ලාගත් ඒ තරුණයා දසුන්ට හොඳටම බැනව දෙන්නට පටන් ගත්තා. ඔහු නමින් චතුරංග. චතුරංග කියන්නේ දසුන් වගේ හිත හොඳ කොල්ලෙක් නම් නෙමෙයි. නාහෙට අහන්නේ නැති නපුරු කොල්ලෙක්. චතුරංග දෙයකට කැමති වුණොත් ඒ දේ කොහොම හරි ලබා ගන්නවා. ඒ එයාගේ පුරුද්දක්. එක්කෝ හොඳින් එක්කෝ නරකින්. චතුරංගගේ කතාවලට බය වෙලා දසුන්වත් මාධවීවත් ආදරය කරන එක නතර කරේ නැහැ. ප්‍රශ්න කෝටියක් මැද්දේ ඒ ආදරේ ඔහොම ගලාගෙන ගියා. ඒත් දවසක් උදෑසනම ගාමන්ට් එකේ හැමෝටම දැනගන්න ලැබුණේ හරිම අසුබ ආරංචියක්. උදේ වැඩට එමින් ඉන්නකොට චතුරංග ආපු බයික් එක බස් එකකට ඉස්සර කරන්න ගිහින් වෑන් එකක හැප්පිලා ඔහු එතනම මිය ගිහින් තිබූ බව තමයි ඔවුන්ට දැනගන්නට ලැබුණේ. මොන මොන තරහ තිබ්බත් ඒ ආරංචියට දසුන් වගේම මාධවිත් ගොඩක් දුක් වුණා. ගාමන්ට් එකේ හැමෝම චතුරංගගේ මල ගෙදර ගියා. චතුරංගගේ මරණයෙන් පස්සේ මේ දෙන්නගේ ආදරයට තිබුණු එක බාධාවක් ඉවත්ව ගිය එක ගැන නම් පොඩි සැනසීමක් ඔවුන්ගේ හිත්වල තිබුණා. ඔහොම කාලය ගත වෙනකොට දවසක් දසුන් වැඩ ඇරිලා ගෙදර ගියේ හරිම අමුතු විදියට. ඒ වෙනස මාධවීටත් දැනුණා. වෙනද වගේ නෙමෙයි අද පුතා හරි වෙනස් කියලා දසුන්ගේ අම්මටත් තේරුණා. දසුන් මහරෑ ගෙදර ආලින්දයට වෙලා තනියම කියවනවා, තනියම හිනා වෙනවා, තව වෙලාවකට කෝපෙන් දත් මිටි කනවා. දසුන් ඉන්නේ මොකක්ම හරි හේතුවකට වෛරයෙන් කියලා ඒ මූණ දකිනකොටම අම්මටයි තාත්තටයි තේරුණා. ඔහොම හිටපු දසුන් රෑ 12 පහු වෙනකොටම ගෙදරින් එළියට පැනලා දුවන්න පටන් ගත්තා. අම්මටයි තාත්තටයි අල්ලනව තියා හිතා ගන්නවත් බැරි වුණා. පස්සේ ගමේ හැමෝම එකතු වෙලා දසුන්ව අල්ලගෙන කඹයකින් ගැට ගැහුවේ වෙන කරන්නම දෙයක් නැතිකමට. දසුන් කතා කරා වුණත් ඒ ඇහුනේ දසුන්ගේ කටහඬ නෙමෙයි. අන්තිමේදී මේ හැසිරීම දිහා බලන් හිටපු බොහෝ දෙනා කිව්වේ කොල්ලට යකෙක් වැහිලා කියලා. ඉතින් ටක් ගාලා ක්‍රියාත්මක වුණ දසුන්ගේ අම්මයි තාත්තයි ප්‍රදේශයේ හිටපු හොඳම කපු මහත්තයව ගෙන්වලා අන්තිමට දසුන්ට තොයලයක් නටන්න පටන් ගත්තා. කපුව දසුන්ගේ ඇඟේ ඉන්න යකාට කතා කරා. කියපන්, ඇයි උඹ මේ දරුවට වද දෙන්නේ? මට මාධවීව ඕන. ඌව මරලා මට මාධවීව ඕන. මාධවි මූට අයිති වෙන්න දෙන්න බැහැ. කොහොමටවත් බැහැ. මට මුගේ ලේ ඕන. මට මූව මරන්න ඕන. දසුන්ගේ ඇඟේ හිටපු යක්ෂයා එහෙම පැවසුවා. අවසානයේ කපු මහත්තයා දසුන්ගේ ඇඟේ හිටි චතුරංගගේ ප්‍රේතාත්මය අයින් කරලා දාලා දසුන්ට ආරක්ෂාවක් දැම්මා. ඉතින් මේ වගේ අදෘශ්‍යමාන සිද්ධීන් එකවරම විශ්වාස කිරීමට නොහැකි වුණත් මෙවන් සිද්ධීන් මේ ලංකාව තුළ කොච්චරක් නම් ඇද්ද? එහෙනම් මෙයාලුවනේ දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා පහත බටනය ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.